ඔයාලගේ කැෆේ එකේ සුෂි රාමෙන් එහෙම තියනවද? ඔව්, අපි ළඟ තියෙනවා. ඒත් අද තියෙන්නේ සාම්ප්‍රදායික ජපානි යකිසෝබා. මොකද්ද? ඒක හොඳයිද? ළමයින් අතර ඉතා ජනප්‍රියයි. යකිසෝබා කියන්නේ ජපානයේ අම්මලා ගෙදර හදන කෑමක්. මං අහලා තියෙනවා හැම අම්ම කෙනෙක්ම උදේ ඉඳන් හවස වෙනකම්ම තාත්තා කෙනෙක් වගේ වැඩ කරනවා කියලා. ඒ නිසා උන් නිවසේදී වැඩිපුර උයන්නේ නැහැ. ඔව්, යකිසෝබා ඉක්මනින් හදාගන්න පුළුවන් වගේම තවල් කෑම විදිහටත් ගන්න පුළුවන්. යකිසෝබා එනමේ විශේෂ තේරුමක් තියනවද? යකි කියන එකේ තේරුම තමයි බැදපු. සෝබා කියන එකේ තේරුම තමයි නූඩල්ස්. එතකොට ඒ සෝස් එක හදලා තියෙන්නේ ගොඩක් එළවලු සහ පළතුරු වලින්. එයාලට එකම රෙසිපි එකක්ද තියෙන්නේ? නෑ, හැම ගෙදරක වගේම අපේ ගෙවල් වල වගේ විවිධ කෑම වට්ටෝරු තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ස්පයිසි චීස්ද නැත්නම් තව වෙන දේවල් තියෙනවද? අපේ කැෆේ ඔරිජිනල් යකිසෝබා සහ කරි යකිසෝබා තියෙනවා.